आई बुआ वासनावंत सुबह जूनी मास या अपे हितवत साहूर्द दानु लग्न हितवत मैंने में जूनी मास विशेष में ओबट वैदगतपन जीवित एट अलुतिन यमक कतुगरगर न पुलुवां आकारी फलापल कतने या इधरी पाक क्रीम मर्तमाई अपि सूदानंगे एमना हितोदुनी अभी हेमदाम केनवा वगे मे ज्योतिष शास्त्रे भी वेदगत पेन्ने लबेन देट अप वडा मनोद लबिय हक्के ए वगे म लबेन दे एमना त लबिला पियन दे रक गन्ने कोहमद कीनक वडात वेदगत पे लबेन दे कोहमत लबेन अभी विशेषे सलकिने मत पिय युत्ते मनोद लबागत हक्के लबी तिबिन दे रक गन्ने किसे अन्य तेमा पदनाम कर गणिमी अपे मे वीडियो वधि के हर एमना मेन मे मई मासे अवसान नेला जूनी मासे आप पटांगन मेन मे अवस्था नवम बलापुरुत्तु सुबह वादी प्रार्थना ये वगे में यम यम सैलसो ये वा क्रियात्मक क्रिया में दी ओबटे कोई आकार इंद ये वा सार तक कर गते हैके वगे में मेन मे जीवन अभी हो गया अंडे मुहूर्त दी में सदा मेन में वीडियो बटे होंदे शक्तियाँ कोई विश्वयात साईबावकाश्यात मुसुकले सबुद्दिको बगे आदरणीय ज्योतिष नालिकाव सहुर्द हितोदुनी मेन में ओबे दाकिन्नी जूनी मासे पालवेनी था सूर्य उदाव आरंभ वन अवस्थावे ओबे लग्ने डानुव तत्काल केंद्र ऐह मनतं आहस्य කවදත් සබුද්ධික ඔබට පළදායි වගේම ශාස්ත්‍රානුකූලව යමක් ඉදිරිපත් කරන අපි විශේෂයෙන්ම කිව යුතු දේ ඒ ආකාරයෙන්ම කියන ඔබට සුබක් ලැබෙනවද ඒ වගේම යම් අවදානමක් තියෙනවද අන්නේ අවදානමක් කල්තිය ඔබට ප්‍රකාශ කිරීම තමයි අපේ තේමා එවනම් හිතවතුනි ඔබ මේ දකින්නේ ජුනි මාසේ පළවෙනිදා तत्काल मेन मे केंद्रीय विशेषाप्ति मुखद विशेष पुलवाणट मेन मे केंद्र स्थान बल एक हतर हत दहायकन स्थान बल किसीम ग्रहायक नपुतमाई मेन मे मासे उदावे एम पीहिटी मे अदहस्य धनुलग्न ओबट मेन मे जूनी मासे अभियोगात्मक मासे අන්නේකයි අපි කලින් සඳහන් කළ පරිදි ලැබෙන දේට වඩා තියෙන දේ රැක ගැනීම විය හැකි අභියෝග හඳුනාගෙන ශක්තිමත් ඒ සඳහා සැලසුම් සහගතව මුහුණ දීම තමයි අප විසින් කළ යුතුය එමනම් හිතවතුනි මෙන්න මේ ඔබේ ලග්නාධිපති පස්සන්නේ තවමත් බලවත් වෙලා බුද සමග සම්බන්ධ වෙලා විද්‍යා ස්ථානයේ ඉන්න අන්නේ තත්ත්වය ඔබ ප්‍රයෝජනයට ගත යුතුමයි. ඒ කියන්නේ ඔබ තුල ලග්නාධිපතිගේ බලය අනු උත්සාහය උනන්දුව කැපවීම කියන දේ නිරන්තරවම පිහිටලා තියෙන මාසය. අන්නේ උත්සාහය උනන්දුවට ඔබගේ යෝග කාරක ග්‍රහයක් වන බුද්ධ ග්‍රහය. ඒ කියන්නේ සුභම ග්‍රහයක් වන බුද්ධ ග්‍රහයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අන්නේ පිහිටීම තුලින් ඔබට මේ සියලුම අභියෝග ඔබේ ශක්තිය ඒ වගේම උත්සාහය උනන්දුව වගේම ඔබ තුළ පිහිටන ඒ බුද්ධිමය හැකියා අනුව ඔබට ජයගත හැකි තත්වයක් නිර්මාණය කර ගැනීම තමයි අපි අදහස් කරන්නේ ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය පැහැදිලිවම තියෙනවා අන්නේ බුදගේ ශක්තිය අවදි කර ගනිමින් අපිට ඇතිවෙන්නා වූ අභියෝග මොනවද කියලා හඳුනාගෙන අපි ඊට සාර්ථකව මුහුණ දෙමු සාර්ථකත්වය ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබට විශ්වයෙන් යම් දෙයක් ලැබෙන්න තියෙනවා නම් අන්න ඒ දේ ලබාගෙන තව තවත් ශක්තිමත් වෙනවා. එමනම් හිතවතුනි ඔබගේ ලග්නයට අනුව රවි සහ බුධ ග්‍රහයන් සංක්‍රාන්ති දෙකක් සිද්ධ වෙනවා. අන්න ඒ තත්ත්වයක් ඔබට පළදායි විදියට සුභවාදීව යොදා ගැනීමේ හැකියාව පවතී. එමනම් හිතවතුනි ඔබ මේ දකින
විශේෂයෙන් බුධ ග්‍රහය පස්සන්නේ සම්බන්ධ වීම ඔබගේ සුභම ග්‍රහයයි ඒ වගේම ගුරු සමග සම්බන්ධව පවතිීම ඔබගේ අධ්‍යාපන කටයුතු වල ඒ වගේම අධ්‍යාපන ශේප්‍රබල කටයුතු කරන ඒ සම්බන්ධයෙන් ව්‍යාපාර කර්මාන්ත කරන අයට සුභදායක මාසයක් විශේෂයෙන්ම ඒ සුභදායක කරගන්න නම් පැමිණෙන අභියෝගවලට බුද්ධිය මෙහෙවා කටයුතු කිරීම තුළින් එම සුභදායී තත්ත්වය වඩා වර්ධනය කර ගැනීමේ හැකියාවයි අන්නේ සුභදායී තත්ත්වයට තව ශක්තියක් වෙනවා ඔබ සතු අකණ්ඩ කැපවීම ඒ වගේම උත්සාහය වුණා ඒ වගේම හිතුවදුනි මෙන්න මේ පස්සෙන්නේ පවතින ඒ ග්‍රහ පිහිටීම අනුව ඔබට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුරදිග ගමන් ගමන් බිමන් වැඩිවීම කාර්ය බහුලත්වය විශේෂයෙන් පෙන්නුම් කරා ඒ වගේම තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ඔබට යම් කිසි කැපවීමක් කරන්න වෙනවා වගේම දරුවන්ගේ ජයග්‍රහණය ඒ වගේම දරුවන්ගේ යම් අභිවෘද්ධියක් ඔබට අස්පනා පිට දැකීමේ හැකියාව සහ එයින් සතුටු වීමේ හැකියාව උදාවන මාස අර අභියෝග මැද්දේ ඔබට සුබදායි විදියට ඒ සියල්ල බලපා ඒ වගේම හිතවතුනි ජුනි මාසයේ 7 වෙනි දෑම් පස්සේ එම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් නැවත විශේෂයෙන්ම ජුනි 24 වෙනි පස්සේ එම ඉහත කියන ලද තත්ත්වය ක්‍රියාත්මක වන කාලයක් බවට පත් වේ ඒ වගේම ඔබ මේ දකින මෙන්න මේ සෙනසුරු ගහය සස කියන යෝගයකට සම්බන්ධ වේ ඔබේ තුන්වැන්නේ වික්‍රම ස්ථානයේ පැවතීමක් ඔබට විශේෂ වශයෙන් වැදගත් වෙනවා මොකද හේතුව කුසිකර්මාන්ත කටයුතු කරන අයට දුක් මහන්සියල වැඩ කරන අයට තමන්ගේ උත්සාහය දෙගුණ තෙගුණ වෙන ආකාරයේ ශක්තියක් ජවයක් තමන් තුළ නිර්මාණය වෙනවා වටපිටාවෙන් ඇහෙන පෙනෙන දේ මොනවා වුණත් මොන අද්දගීම ලැබුවත් මොන බාධකයක් ආවත් ඔබ තුල අන්නේ සෙනසුරුගෙන් ලැබෙන උසාය උනන්දුව අභියෝග වලට නොසැලී බී හැකියාව පූර්ණ වශයෙන් මෙන්න මේ මාසය තුල තියෙනවා අභියෝග එනවා නමුත් ඔබයට සැලෙන්නේ නැහැ ඒ වගේම හිතවතුනි විශේෂම ග්‍රහ යෝගය තමයි මෙන්න මේ රවි ග්‍රහය විශේෂයෙන් ඔබයි හය වැන්නේ ඒ කියන්නේ රෝග ස්ථානයේ හිටියත් රවි කියන ග්‍රහතුමා ඔබට සුභයක් වගේම හය වෙන්නට රවි සුභ වේ. ඔබට යම් කිසි සතුරු බලවේග, ඒ වගේම සතුරු ආක්‍රමණ යම් යම් පුජ්‍යලයන්ගේ බාධා කිරීම තත්ත්ව තිබුණා නම් අන්නේ තත්ත්ව වලට සාර්ථකව ඔබ මුහුණ දෙන්න. ඔබේ ශක්තිය ඉස්මතු වෙනවා, ක්‍රියාත්මක වෙනවා අන්නේ හේතුව නිසා. ඔබට සතුරු බලවේග අවම වෙනවා. ඒවා විශේෂයෙන්ම අඩපණවන මාසයක් බවට පත් වෙනවා. ඒ වගේම හිතවතුනි අපට විශේෂයෙන්ම සමහන් කළ යුතු දෙයක් තියෙනවා. මෙන්න මේ අටවැන්. අටවැන්නේ කුජ සිගුරු සංයෝගයක් තියෙනවා. එහි සුභවාදී පැත්ත වගේම අසුභවාදී පැත්තත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ධනු ලග්න හිමි ඔබට මෙන්න මේ අටවැන්නේ අඟහරු නීච වීම තමන්ගේ ශරීර ආරක්ෂාව ඒ වගේම ශරීර සම්පන්න සෞඛ්‍ය සම්බන්ධයෙන් අභියෝගාත්ම ඒ අභියෝගයේ විශේෂයෙන්ම ඔබ නොසිතූ අවස්ථා නොසිතූ වේලාවක ඔබ කරා එන්න පුළුවන් එයින් අදහස් වෙන්නේ ඔබට හදිසි අනතුරු ඒ වගේම බලාපොරොත්තු නැති ආකාරයේ තුවාල වීම ඒ වගේම ශාරීරික පීඩා අයිති වෙන්න පුළුවන් අත් වෙන්න පුළුවන් මෙන්න මේ මාසයේ විශේෂයෙන් ඔබ කොයිතරම් සාධාරණ ධාර්මික කෙනෙක් වුණත් යුක්තිය අනුව ජීවත් වෙන යුක්තිවාදියෙක් වුණත් ඔබට බලාපොරොත්තු නැති ආකාරي ඔබගේ ආවේග පාලනය කරගත නොහැකි අන්දම අභියෝග ගැටුම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් අන්නේ අවස්ථාවලදී වඩා වැදගත් වෙන්නේ ඔබගේ ඉවසීම ආ කල්පිය ඒ පිළිබඳව දැනුමක් තියෙන. ඒ වගේම හිතවතුනි ඔබ යමක් තේරුම් ගත යුතුයි. මෙන්න මේ කුජ ග්‍රහයා දුර්වලලා හිටියත්
අනේ කුජගේ භවණයට සිකුරු පැමිණීම විශේෂයෙන් මෙන්න මේ මාසය තුල කාම අපරාධ ලිංගික අපරාධ ලිංගික අපයෝජන බහුල මාසයක් වෙන්න පුළුවන් අනේ හේතුව නිසා ඔබ සාම් පුරුෂයෙක් නම් ඔබ සැලකිලිමත් වෙන්න ඔබගේ බිරිඳගේ ආරක්ෂා මොකද සමහරක් කාලවලට ඔබ වැඩට යන එහෙම නැත්නම් බිරිඳ ඉතරයි ගෙදර ඉන්නේ අනේ අවස්ථාවවලදී ඇගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනේ අභියෝග ගැන ඔබ හිතත් ඒ වගේම ඔබ යම් ගමනක් යනමන විශේෂයෙන්ම ගෙදර තමගේ දරුවන්ගේ ආරක්ෂාව බිරිඳගේ ආරක්ෂාව විශේෂයෙන් කාමාතුරේ යම් යම් අඩම්පේට්ටම් වලට වීමේ හැකියාව පවතින මාසය අනේක විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වේ. ඒ වගේම හිතවතුනි මෙන්න මේ කුජ සිගුරු එකතු වීම අටවැන්නට කොහොමවත් හිතකර වෙන්නේ නැහැ. අපි මේ අඟහරු නීච නිසා අඟහරු මෙන්න මේ විදිහට තේරුම් ගත්තා. දැඩි දඩම්බර, දාමරිකේ ඒ වගේම අපරාධකාරය. විශේෂයෙන්ම මෙන්න මේ අපරාධකාරය. එහෙම නැත්නම් දඩම්බරය එහෙම නැත්නම් මැරවරයා අතරට තරුණ ස්ත්‍රියක් ළඟා වෙන විය හැකි තත්ත්වය හිතා ගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ ග්‍රහ සිදුවීමක් තමයි මෙන්න මේ මාසේ කුජ සිගුරු සම. එමනම් හිතවතුනි ඔන්න ඔය සංයෝග තුලින් අපේ මනසට විශේෂයෙන් අපි බුද්ධිමත් වී යම් යම් රාගාධික අදහස් රාගාධික සිතුවිලි පාලනය කරගන්න බැරි අවස්ථා නිර්මාණය වෙනවා. අන්න ඒ වෙලාවට බුද්ධිය යට යනවා හැඟීම් මිස්මතු. ඊට පස්සේ වෙන්න පුළුවන් දේ විශේෂයෙන්ම අවදාන. මොකද හේතුව තමන්ට නොගැලපෙන තමන්ට නුසුදුසු තමන්ට කොහෙත්ම ගැලපෙන්නේ නැති යම් යම් තීන්දුව තීන්දුව වලට එළඹිලා ජීවිතේ විනාශ කරගන්න ක්ෂණයක් වගේ පුංචි කාලයක් කෙනෙකුට බලපාන. අන්නේ හේතුව නිසා පවුල් ආරවුල් ඔබගේ සමාජ ගෞරවය පිරිහියාම ඒ වගේම නීත්‍යමය ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මෙන්න මේ කුජ සිගුරු එකතු වීම. අන්නේ ගැන විශේෂයෙන්ම ඔබේ අවධානය යොමු කරන්න ඒ ගැන සිහිපත් කරන්න ඒ වගේ සිදුවීමකට සම්බන්ධ වුණු කොයි ආකාරයෙන්වත් ඔබට ගැළවීමක් නම් මෙන්න මේ මාසය තුළ ලැබෙන්නේ නැති කියන එකත් විශේෂයෙන්ම මතක්. ඒ වගේම හිතවතුනි මෙන්න මේ රවි ග්‍රහය විශේෂයෙන් ජුනි මාසෙ 15 වෙනිදාන් පස්සේ ඔබගේ හත්වැන්නට පැමිණීම සුබදායක වෙනවා. වෙනදට වඩා තමන් පිළිබඳ අභිමානය ඒ වගේම තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතමින් කටයුතු කරන තත්ත්වයන් නිර්මාණය වේ. අන්න ඒ රවිගේ බලපෑම විශේෂයෙන් ඔබට තවත් පැත්තකින් යහපත්. මෙන්න මේ මාසේ අර අපි අභියෝගාත්මකයි කිව්වට අන්නේ අභියෝගවලට විශේෂයෙන් ඔබට සමහරක් වෙලාවට දැනේවි ඒකාකාරී බව ඇල්මැරුණු බව ආදායම් ලැබීම වල යම් කිසි අඩුවක් අන්නේ තත්වය පාලනය කරගන්න ඔබට රවි ග්‍රහයාගේ බලපෑමට සම්බන්ධ වෙනවා ඔබගේ හවුල්කාරය ප්‍රධානම හවුල්කාරයා වන ඔබගේ සහකරු සහකාරියගෙන් ඔබගේ ආර්ථිකයට ලබා ගන්න පුළුවන් එව නැත්නම් ලැබෙන දේ විශාලයි ඒ වගේම ඔබට ලොකු ශක්තියක් දෙයි අන්නේ තත්වය ඔබ ප්‍රයෝජනයට ගන්න ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාරයක් කරනවා නම් කිසියම් ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ හවුල්කාර එහෙම නැත්නම් ඔබට සහායට ඉන්න අයගේ නොමද සහයක් ඒ වගේම විශාල කැපකිරීමක් ඔබට ලබා ගන්න පුළුවන් මාසයක් තමයි මෙන්න මේ මාසය අන්නේ දේ තේරුම් අරගෙන හරියට කළමනාකරණය කරගෙන මෙන්න මේ අභියෝග වලට ඔබගේ හවුල්කාර එහෙම නැත්නම් හිතවතුන් සම්බන්ධ කරගෙන ජයග්‍රහණය කරා යන්න ශක්තිමත්. හැබැයි හිතවතුනි මෙන්න මේ කියපු අසුබ தත්ත හැමදේම පවතින්නේ විශේෂයෙන්ම ජුනි මාසේ 24 වෙනිදා ඔබගේ බුධ ග්‍රහය එහෙම නැත්නම් හත්වැන්නට මිතුන රාශියට ඇවිල්ලා බලවත් අන්න ඔබට සුබදායිම තත්ත්වය. මොකද හේතුව ඔබේ ජන්ම පත්‍රයට අනුව වාසනාවන්තභාවයේ පෙරපින පෙන්වුම් කරන ධර්ම කර්මාධිපති රාජයෝගය හැදෙනවා නිර්මාණය වෙනවා. ජුනි මාසේ 24 වෙනිදා පස්සේ අන්න රතිබුණු අභියෝගවල වෙනසක් වෙයි.
ඔබට යහපත ළඟා වේ මිත්‍රයන්ගෙන් හවුල්කාරයන්ගෙන් ලැබෙන සහයෝගයේ දෙගුණ තිගුණ වේ අර ඔබේ ආර්ථික රැකියාව වෘත්තිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච මුදල් අවශ්‍යතා ගැටලු ප්‍රශ්න ටිකෙන් ටික වෙනස් වෙලා යා සාර්ථකත්වය ඔබට ලැබේ එහෙමනම් හිතවතුනි මෙන්න මේ අධ්‍යාපන ක්ෂේත්‍රවල කටයුතු කරන අයට විශේෂ ව්‍යාපාරික මහත්වරුන්ට ධනු ලග්න හිමි මෙන්න මේ ජුනි මාසේ විශේෂයෙන්ම 24න් පස්සේ තමන් අර පහුගිය කාලේ දුක් වෙච්ච ඒ වගේම මානසික ආතතියෙන් හිටපු තත්ත්ව වෙනස් වෙලා සුබදායී තත්ත්ව දවසින් දවස වර්ධනය වී සමහරක් වෙලාවට ඔබට හදිසි ධන ලාභයක් එවනම් බලාපොරොත්තු නැති මරාලයක් සුබවාදීව කඩා වැටෙන්නත් පුළුවන් ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම ඒ වගේම හිතවතුනි අර අපි කිව්ව ආකාරයේ සියලුම අසුබ තත්ත්ව විශේෂයෙන් අර කුජ සිගුරුගෙන් එන අසුබ තත්ත්ව ඒ වගේම අනිග්‍රහයෙන්ගින් වෙන අසුබ තත්ත්ව ඒ වගේම හතර කේන්ද්‍රයේ ගහයන් නැතිවීමෙන් ඇතිවෙච්ච අසුබ තත්ත්ව සියල්ලම වෙනස් වෙනවා මොකද ඔබගේ සුබම ග්‍රහයන් දෙදෙනා වෙන රවි බුද බලවත් තාම වැඩගත් ඔබ මෙන්න මේ 24න් පස්සේ කිසියම් සැලසුමක් ඒ වගේම කිසියම් ව්‍යාපෘතියක් කිසියම් කටයුත්තක් අදහස් කරලා තියාගෙන හිටියද අන්නේ දේ සාර්ථක වෙනවා ක්‍රියාත්මක කර ඒ වගේම විවාහක අයගේ යම් යම් ගැටලු තිබුණද ප්‍රශ්න තිබුණද විවාහ ජීවිතේ අඩදබර තිබුණද අන්නේ සියල්ලම වෙනස් වෙලා ඔබගේ සාමය සමාදානයේ වර්ධනය වී ඒ විතරක් නෙමේ හිතවතුනි මෙන්න මේ විවාහ අපේක්ෂක මංගල යෝග ප්‍රමාද වෙච්ච අය විශේෂයෙන්ම තමන් බලාපොරොත්තු ආකාරයේ සහකරුවෙක් සහකරුවෙක් කාර්යයක් තමන්ගේ දෙපා මුලටම එහෙම නැත්නම් තමන්ගේ අභියසටම නොහිතූ වෙලාවක සම්ප්‍රාප්ත වෙන්න පුළුවන් ග්‍රහ ශක්තිය තමයි මෙන්න මේ රවි බුදයෝ. එමනම් හිතවතුනි ඔන්නේ පත්වේ අපි හඳුනාගත යුතුයි ඒ අනුව අපේ ජීවිතය සැලසුම් කරගත යුතුයි. මෙන්න මේ ජුනි මාසයේ 24 දක්වා ඔබට තියෙන අභියෝග ඒ වගේම ප්‍රශ්න ගැටළු වලින් යම් සහනයක් විශ්යෙන් ඉල්ලා සිටින්න ඒ වගේම තමන්ගේ ආගමික පැත්තෙන් සහනයක් ලබන්න ඔබට හැකියාව තියෙනවා. අන්නේ දුන්නොත් එය අවම කරගන්න හැකියාව පොද. ඒ සඳහා ඔබ බෞද්ධෙක් නම් විශේෂයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා දවසට පෙරවරු 6යි 7යි බෝධි පූජා වැනි ආගමික කටයුතු වලට සම්බන්ධ වීම ඒ වගේම දුප්පත් අසරණ කන්න බොන්න නැති විශේෂයෙන්ම අසරණයන් වෙනුවෙන් අසරණ ජීවිත වෙනුවෙන් යම් ආහාරයක් යම් දෙයක් පරිත්‍යාග කිරීම විශේෂයෙන්ම අහිංසක සත්ව වෙනුවෙන් ඔබ යම් දෙයක් පරිත්‍යාග කරන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න ඒ සියලු සුබ යහපත් කටයුතු ඔබ දැහැසින්ම දැකලා සතුටු වෙන්න ඒ පින් අනුමෝදන් වෙන්න ඔබට විශ්ව ශක්තිය ලැබේවි විශ්වයෙන් ඔබට උදව් කරා එහෙමනම් ධනු ලග්න ඔබට වාසනාවන්ත වූ සුබ වූ දුනි මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සැමට තෙරුවන් සරණයි.